test 1 2 3 test 1 2 3 test 1 2 3 test 1 2 3 ඒක ටැංක් සෙටප් එකක් ගැන කතා කරමු මොකද බල්ලෝ hina වෙන්නේ මම hina වෙන්නේ හරි කට්ටිය බලනවාද එකපාර ස්ටුව සීරීස් එකට අලුතෙන් වීඩියෝ එකක් ඇඩ්ලා දෙන්නේ නැයි කියලා මම හිතන්නේ අපු මාස 10කට වඩා කරේ නැහැ නේද ස්ටුව සීරීස් එක තමයි ඔව් අපිටම මාස 10ක් අපිට මගහැරලා තිබුණ ස්ටුව සීරීස් එක මොකද එක එක ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා අපේ කැමරා එක කැඩිලා ඊට පස්සේ ලැප් එක ගැටුණ කොමත් හදාගෙන අපු කරන්නේදී කොරෝනා වැන්නේ දැන් තියෙනවා අපි ඔල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා ඔව් ඒවත් බලන්න ඉල්ල බලන්න ආ ඒ වගේම අපිට අපේ අල්තේ වෙබ් එකක් පටන් ගත්තා අපි ගෙදර ඉදිද්දි නික ඔව් ඔව් ගෙදර ඉන්න කාලේ වැඩක් කරන්න තෝරන ඉඳ අපි අල්තේ වෙබ් එකක් පටන් ගන්න තියෙනවා ටීම් වයිල්ඩ් ට්‍රීක්ස් නම ඔයගලන්ට ඕන කරන අධ්‍යාපන කටයුතු වලට ඕන කරන ගොඩක් දේවල් එකින් දැනගන්න පුළුවන් අපි බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න ඒකට ගිහිල්ලා අප්ඩේට් වලට අප්ඩේට් ගන්න ඒකේ එනවා නොටිෆිකේෂන් බාර් එකක්. ඒකට yes කියලා දාලා ඒකට subscribe වෙන්න. එතකොට ඔයගලන්ට ඒකේ දාන post එක දැනගන්න පුළුවන්. ඒ වගේම ඒකත් share කරන්න නේද? ඔව්. සෆ්රන් අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා කිව්වේ? හරි. අද අපි කතා කරන්නේ පොඩ්ඩක් වෙනස් මාතෘකාවක් ගැන. අද අපි කතා කරන්න යන්නේ මේ චන්න ගචෝ ගැන. लंकावेटी මාස දෙකකට විතර කලින් ආපු චන්න මරුලියසුත් එක්ක දැන් ලංකාවේ ඔක්කොම ස්නේකෙට්ස්ලා හයක් හය දෙනෙක් ඉන්නවා මොකද අපි මේ කියන කලින් කියන්න ඕනේ චන්න ආර කියන එක්කන තාපව බෙදුණා එතකොට ඒවා ඔක්කොම ගැන විස්තර වෙබ් එකේ තියෙනවා නේ චමු ඔව් අපේ වෙබ් එකේ ආටිකල් එකක් තියෙනවා ස්නේකෙට්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා මම හිතන්නේ ඒකේ ඔයගලන්ට ඒ වෙනස් වුණේ කොහොමද ඊට පස්සේ ඒක රිසර්ච් පේපර්ස් ඔක්කොම එතනින්ම ගන්න පුළුවන් ඒ වගේම ඔයාට තව දුරටත් ඒ ගැන අධ්‍යයනය කරන්න ඕන අපි පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ රිසර්ච් කේට් එකේ මේ ලින්ක්ස් ටිකක් දාලා තියන්න කවුරු හරි කැමති කෙනෙක් ඉන්නා නම් තව දුරටත් අධ්‍යයනය කරන්න ඒ ලින්ක්ස් වලට ගිහිල්ලා බලන්න පුළුවන් හරි දැන් අද කතා කරමු චන්න කියලා ටික ඔව් අද චන්න කියලා ටික ගැන කතා කරමු චන්න කෙලාටේ කියන්නේ දැන් ගැචුවා වගේමයි හැබැයි යාගේ බොඩි එකේ සුළු වෙනස්කම් ටිකක් තියෙනවා නේද? ඒ කියන්නේ පැහැදිලි ඔව් ඔව් ඒ රිසර්ච් පේපර් එකේ තියෙන විදිහට ලොකු වෙනස්කම් විදිහට දීලා තියෙන්නේ යාගේ ඔළුවේ හැඩේ. ඔව් යාගේ ඔළුවේ ඔයගලන්ට පේන ඇති මේ වෙනස් කියලා. දැන් අපි උතන කම්පයර් කරලා ෆොටෝස් දෙක දාන්න. ඇතිකරන සමහර ලංකාවේ ලොකු ට්‍රෙන්ඩ් එකක් තිබ්බ කාලයකට කලින් ස්නේක් කේස් ඇතිකරන එක නේද? ඇත්තටම ලංකාවේ පොඩි ස්නේක් කේස් ලගින් චන්න බර්ක වගේ ගොඩක් එක්ස්පෙන්සිව් මාළුවෙක් කෙනකම ලංකාවේ මේ වෙනකොට ඉන්නවා. ඒකින්ද දැන් චන්න කෙලාටි ඇතිකරන කවුරු හරි බලවත් වෙනවා. නැත්නම් අපි ඉස්සරහට ගිහින් චන්න ගැචුවා. ගොඩක් අය ඇතිකරන ගොඩක් අය අල්ලගෙන පුළුවන් විදිහට ඇතිකරලා තියෙනවා. ඇතිකරන බලාපොරොත්තු වෙනවා නම් එයාට දෙන්න ඕනේ කන්ඩිෂන්ස් මොනවාද කෑම් මොනවාද කියලා අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා
ශප්‍රන් මොකද කියන්නේ? ඔව් එතකොට එයාගේ කන්ඩිෂන්ස් ඔකේ. ගොඩක් කලාට නෝමල් මාළුවෙක් නෝමල් ස්නේක් කෙනෙක්ට දෙන කන්ඩිෂන්ස් මා තමයි හැමතිස්සම බලන්න පොඩ්ඩක් අපි හිතමු වයිල්ඩ් එකෙන් අල්ලනවා කියලා වයිල්ඩ් එකෙන් අල්ලලා හරි නැත්නම් අපි හිතමු චන්න ගචුව කඩේකින් ගන්නවා කියලා එතකොට එහෙම ගන්නවා මාළුවෙක් මුලින්ම දාන්න ඕනේ පොඩ්ඩක් අඩු වතුර ටැංකියක ඒ කියන්නේ වතුර අඩු ටැංකියක තමයි දාලා තියන්න ඕනේ මොකද මේගොල්ලන් පයින්න බලනවා ඒගොල්ලන්ගේ පරිසරය වෙනස් වෙච්ච ගමන් ඒ වගේම කෑම ගැන කතා කරොත් ඔගලන්ට පුළුවන් පැලට්ස් දාන්න එහෙම නැත්නම් අපි නා රෙකමෙන්ඩ් කරන ගොඩක් ලාට පැලට්ස් නැත්නම් ඕගලන් මස් වගේ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක වැව් මාළු වගේ දෙයකට සීමා කරගන්න මොකද මුහුදු මාළු දෙන්නන්න එපා ගොඩක් දෙන්නන්න එපා දුන්නාට කමන්නේ මොකද ලෙඩ මේ වැඩි වෙනවා නේද මුහුදු මාළු වලට ඔව් ඒ වගේම කියන්න ඕනේ කන්ඩිෂන්ස් ගැන කතා කරොත් ගොඩක් වෙලාවට යා ඉන්න පරිසරයේ pH එක සහ අපි ඉන්න ටැංකියේ pH එක සමානව තියාගත්තොත් ගොඩක් හොඳයි ඒ වගේම නිරෝගී මාළු වෙලා ගන්න පුළුවන් ඒ වගේම අපි මාළුවෙක් ගන්න කලින් හැමතිස්සෙම බලන්න ඕනේ අල්ලපු තැනින් කොහොමද මේ මාළුවාගේ සබ්ස්ට්‍රේට් එක කොහොමද තියෙන්නේ ගල් සහිත එකක්ද වැලි සහිතව මඩ සහිත පරිසරයක්ද ඒ වගේම වෙජිටේෂන් එක කොහොමද ඒ ඔක්කොම බලලා සාමාන්‍යයෙන් අපිට ගැචුව හම්බෙලා තියෙනවා නේද ෂෆ්රන් ගොඩක් තැන්වලින් ඔව් ගොඩක් තැන්වල කියලාට නේ මම කතා කරන්නේ ඔව් සන්න කියලා සන්න කියලා තියෙන අපිට ගොඩක් තැන්වලින් මේකේ අපි දැන් මන්ට පොඩි ටිප් එකක් දුන්නම් කට්ටියට මොකද දැන් ඇති කරනවා නම් ටැංකිය එක අනිවාර්යයෙන්ම කොට්ටම්බු කොළ වගේ දෙයක් දාලා යට බෑක්ග්‍රවුන්ඩ් එක හදන්න බලන්න ඒ වගේම පුළුවන් නම් බ්ලැක් වෝටර් සෙටප් එකක් ගන්න මොකද ඒක තමයි ගොඩක් කලාට ඒගොල්ලන්ට සූටබල් සෙටප් එකක් හැටියට පිළිගන්නේ අපිට අරන් ගොඩක් හම්බෙලා තියෙන චන්න කලාට ගොඩක් අපිට වැඩි අපිට මම හිතන්නේ ලංකාවේ අපි මේ විදිහට තියෙන තැන් වලින් අපිට වැඩිම හම්බෙලා තියෙන චන්න චනිගේ ෆැමිලි එකේම අලුව චන්න කලාට තමයි එතකොට අපිට ඩ්‍රයි සෝන් එකකින් වෙට් සෝන් එකකින් දෙපැත්තම හම්බෙලා දෙනවා අපිට වැඩියෙන්ම හම්බුනේ හොරණ. ඔව්. මොකද දැන් මේගොල්ලන්ට තව ප්‍රශ්නක් තියෙන දැන් මට ඒක දැන් තමයි මතක් වුනේ. දැන් අපි ඉස්සර චන්න ගචුවයි චන්න කෙරාටි වෙන් කරගත්ත විදිහටම තමයි තාමත් වෙන් කරගන්නේ මේ මොකද මේ ඒගොල්ලන්ගේ ෆින්ස් වලින් තමයි වෙන් කරගන්නේ නේද? චන්න ඔරියන්ටාලිස් සහ චන්න කිලාටි. ඔව් චන්න සෝරි චන්න ඔරියන්ටාලිස් සහ චන්න කිලාටි. මේ මොකද අලුතෙන් මාළුවෙක් එන්නේ ලංකාවට හිටපු එක්කෙනාම තමයි සයන්ටිෆිකලි තමයි වෙනසක් වෙන්නේ. ඔව් නමේ වෙනසක් වෙනවා චන්න ගැචුව තමයි. චන්න ගැචුව දැන් චන්න කිලාටි. අලුතෙන් මාළුවාගෙනනේ මේ අලුතෙන්. ඔව්. ඒකේ අඳුර ගන්න පුළුවන් විශේෂම ලක්ෂණය චන්න ඔරියන්ටාලිස්ගේ පෙල්ලික් ෆින්ස් නැහැ ඒ වගේම චන්න කිලාටිගේ පෙලිස්පින්ස් පෑගක් තියෙනවා. ඔව් පෑගක් තියෙනවා. ඔව් අපිට තැන්වලදී හම්බුන විදිහට බොරුළු ග්‍රැවල් වගේ සහිත පතුලක පතුලක සහිත පරිසරවල තමයි එයා හිටියේ. ඒ වගේම අඳුරු අඳුරු පරිසර වලටත් ඉන්න සමහර අය ඉන්නවා ගොඩක් පැහැදිලි ජලයේ. ඒ කියන්නේ එයා ගොඩක් අපේ ගල් තියෙන ඕනේ. ඒ කියන්නේ බොරුළු සහිත පරිසරයක තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඔය වගේම අපි ගොඩක් දැක්කා පැටව් කියන්නේ ජුවනයිස්ලා ගොඩක් ඉවුරට වෙන්න තියෙන මුල්ලස්සේ වෙජිටේෂන් එක ඒ වගේ තැන්වල හැංගිලා ඉන්නවා ඒ ප්‍රෙඩේටර්ස් ලගේ ආරක්ෂා වෙන්න වගේ දෙයකට වෙන්න පුළුවන් පොඩි හින්දා ඒත් ඇති කරනවා නම් මාළුවෙක් ඒ වගේ තත්ත්වයක් දෙන්න පුළුවන් නම් විතරක් ඇති කරන්න ඕනේ සාමාන්‍යයෙන් එයාගේ කන්ඩිෂන්ස් දෙන්න පුළුවන් ආය විතරක් ඇති කරන්න මොකද නැත්තම් බොරුවට අපි මාළුවා වරන් ඇවිල්ලාගේ ස්වභාවික පරිසරේ අතරේ මාළුව විනාශ වෙනවා මාළුව මැරෙනවා ඔව් කෑම ගැන කතා කරොත් සාමාන්‍ය පරිසරයේදී ගොඩක් කියලා චන්න කියලාටි ක්‍රස්ටේෂියන්ස් පොඩි ක්‍රස්ටේෂියන්ස් ඉස්සෝ කුණිස්සෝ කකුල් පැටව වගේ සාමාන්‍ය ආහාරයට ගන්න සමහර ලාට ලොකු වුන් ගෙම්බෝ වගේ ආහාරයට ගන්නත් පුළුවන් පොඩි පැටව ඔව් ගෙම්බු ගොඩ බෙටෝ ඒ වගේම මාළු කුඩාමසුන් අපි ගෙනාවට පස්සේ ඇති කරන ටැංකියේදී ලයිව් ෆීඩ් කරන්න පුරුදු කරොත් ගොඩක් දුරට අපිට දිගටම ලයිව් ෆීඩ් කරන්න වෙනවා ඒකින්ද අපි ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරන්නේ මාළු වගේ දෙයක් තමයි මොකද ඉක්මන සගේ දෙයකට පුරුදු කරගන්න පුළුවන් නම් හොඳයි වුණත් මාසෙකට එක පාරක් හරි
මාළු වගේ දෙයක් වල මේ යොමු කරන්න ඕනේ. හරි, අපි හිතන්නේ කෙලාටි එක ටැංක් සෙටප් එකක් ගැන කතා කරොත් ඒකේ ඕන්න පුළුවන් ගස් జాති මොනවද? ඔව්, අපි ඇක්වේරියම්ස් වල මේ ගන්න පුළුවන් ගස් జాති වවන්න පුළුවන්. හැබැයි මම කියන්නේ හැමදෙස්සම වගේ පොඩ්ඩක් එයාට දෙන්න ඩාක් පරිසරයක්. මොකද අපි ගස්සලින් පුරවන්න යනාට වඩා ඒ වගේ අයට ගොඩක් වෙලාට මං දැකලා තියෙන කලස් වෙනවා මේ කියන්නේ ඩාක් පරිසරවල ඒ හැර මේ ඉඩ තියන්න. ඒ කියන්නේ එයාට හැංගෙන්න වෙනම බෑක්ග්‍රවුන්ඩ් එකේ තැන් හදන්න. හැබැයි එයාට ඉන්න වෙනම හන්ට් කරන්න ඒ වගේ ස්පේස් එකක් තියෙන එක හොඳයි. මොකද ගස්සලින්ම පුරවන්න යනවා නම් සමහර අය කලස් වෙනවා කිව්වහම ऑक्सीजन गाने ඒගොල්ලෝ උෂ්ම ගන්න විදිය ගැන කිව්වොත් ඒගොල්ලෝ සර්ෆේස් එකට ඇවිල්ලා තමයි ගොඩක් කර හැමතිස්සෙම වගේ උෂ්ම හරි හරි තේ ටික තමයි කියන්න තියෙන අපේ නා එපිසෝඩ් එක එන් කරමුනේ හරි එන අපේ එන් කරමු අපි කලින් කිව්වා වගේ ම අපේ සයිට් එක චෙක් කරන්න ඒ වගේම පරණ වීඩියෝස් චෙක් කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න එන අපි අලුත් වීඩියෝ එකකින් එකතු වෙමු